येलोस्टोन जातिक वनोद्याने बटेर एक्सत् जनपदे वर्ग किलोमीटर नमदाकट आसन प्रदेश आवरण करण अतिशय स्वाभाविक एवगेम आश्चर्यम प्रदेश एक विनमम लोके किंवा मम वरदिने एक लोके प्रथम जातिक वनोद्याने वनातर एकदा सटसी हेत्त देखेदी जनाधिपति युलीसिस एस ग्रांट विसिन तमाय मेक पीहिटवला तियेन्ने मे उद्याने जीवत्वन सतुन विस्मयजनक दर्शन उनुदी उल्पत सह मडपकुणु एवगेम फ्लुमरोल वगे विस्मित भूताभज लक्षण संदा प्रसिद्धयि ඉතින් අද අපි කතා කරන්නේ Yellowstone National Park එක ගැන බොහොම රසවත් ඒ වගේම වැදගත් තොරතුරු ගොඩක්. ඉත වීඩියෝ එකේ අවසාන වෙනකම් රැඳෙන්න කියන ගමන් අපි යමු අපේ වීඩියෝ එකට. Yellowstone වනජීවය. Yellowstone කියන්නේ grizzly සහ කළු වලසුන්, ඒ වගේම bison, elk, moose, වුරුකයන්, ඒ වගේම coyote සහ හිවලු. විශේෂම කූගර් සහ තවත් බොහෝ ශීරපයි විශේෂ 60කට වැඩි ගානකට නිවහනවා. බෝල් රාජාලියන්, ට්‍රම්පට් හංසයන්, ඒ වගේම sand hill crane සහ කපුටන් වගේ පක්ෂි විශේෂ 100 ගානක් මේ උද්‍යානයේ වාසය කරනවා. මීට අමතරව Yellowstone වල දේශීය cutthroat trout සහ ආක්‍රමණශීලී lake trout ඇතුළු මත්ස්‍ය විශේෂ 16ක් ජීවත් වෙනවා. Yellowstone වල ජීවත්වන සතුන් දැකීමට හොඳම ක්‍රමය තමයි උද්‍යානයේ රකින්න නිලධාරීකෝ බලපත්‍රලාභී මාර්ගෝපදේශකයෙක් සමග ඔයාගේ චාරිකාව සූදානම් කරන එක. ඉතින් එයාලා සතුන්ගේ හැසිරීම සහ පරිසර විද්‍යාව පිළිබඳව වාට උගන්වන අතරම ස්වභාවික පරිසරය තුළ ඒගොල්ලන්ව පහසුවෙන්ම හඳුන ගන්න විදියත් වාට උගන්වනවා. එහෙමත් නැත්නම් දාර්ශනික මාර්ග සහ මම්පෙත් දිගේ රියපැදවීමෙන් හෝ කඳු නැගීමෙන් වාට තනියම මේ උද්‍යානයේ ගවේෂණය කරන්න පුළුවන්. ඒ කෙසේ වෙතත් ඔයා හැම වෙලාවෙම වන සතුන්ගෙන් ආරක්ෂිත දුරක් තබා ගන්න ඕනේ. විශේෂම වලසුන් සහ වෘකයන්ගේ යාර 100ක් සහ අනෙකුත් සතුන්ගේ යාර 25ක් වශයෙන් දුරස්ථභාවයේ තියාගන්න ඕනේ. ඒ වගේම කිසි විටකත් මේගොල්ලන්ට ලං වෙන්න ඒ වගේම ආහාර ලබා දීමුනුත් වලකින්න ඕනේ. Yellowstone වල ස්වභාවිකත්වය. Yellowstone කියන්නේ හිමෙන් වැසුණු කඳු, ශාස්ත්‍රීය වනාන්තර, වනාන්තර තනබිම් සහ දිදුලන විල්, ඒ වගේම ගලාගෙන යන ගංගා සහ Grand Canyon තියෙන සුන්දර දේශයක්. මෙමත් රට, Roosevelt රට, Canyon රට, Lake Country සහ Geyser රට කියන කොටස් මේ වන උද්‍යානයේ තියෙනවා. මේ සෑම කලාපයකටම ආවේනික ආකර්ෂණයක් ඒ වගේම තවත් විශේෂාංග තියෙනවා. Yellowstone වල තියෙන වඩාත් ජනප්‍රිය සහ දර්ශනීය ස්ථාන කිහිපයක් තමයි දැන් අපි බලන්න යන්නේ. පළවෙනියට අපි කතා කරමු The Grand Canyon of Yellowstone. Yellowstone ගඟෙන් හැඩවලා ඉන්න මේ දර්ශනීය දුර්ගය මීටර 94ක් දක්වා උස දියැලි වලින් සමන්විත වෙනවා. Yellowstone විල වර්ග කිලෝමීටර 352ක භූමි ප්‍රමාණයකින් යුත් උතුරු ඇමරිකාවේ විශාලතම හිල උන්නතාංශ වල විල තමයි Yellowstone විල කියන්නේ. Lame Valley bison, elk, troghorn සහ වෙනත් සතුන් විශාල රංචු දැකිය හැකි පුළුල් නිම්නයක් තමයි මේ. Washburn කන්ද මුහුදු මට්ටමේ ඉඳලා මීටර 3122ක උසින් පිහිටීම කඳු මුදුනේ ඉඳලා උද්‍යානයේ සියලුම දර්ශන නිරීක්ෂණය කරන්න පුළුවන්. මේක තමයි Yellowstone වල වන උද්‍යානයේ view point එක වෙන්නේ. Hayden නිම්නය Yellowstone ගඟ දිගේ තනකොළ නිම්නය පෝෂණය වෙනවා. එතන grizzly වලසුන්, වුරුකයන්, bison සහ අනිකුත් වන සතුන් සඳහා ප්‍රධාන වාසස්ථානයක්. Yellowstone නේ භූතාභජ ලක්ෂණ. Yellowstone කියන්නේ පෘථිවියේ වඩාත්ම භූවිද්‍යාත්මක ක්‍රියාකාරී ස්ථානයක්. එහි භූතාභජ ක්‍රියාකාරීත්වයට උපකාරී වන යෝධ උණුසුම් ගිනි කඳු ස්ථානයක් මත පිහිටලා තියෙනවා. උද්‍යානයේ ක්‍රියාකාරී ජීව වලින් අඩක් පමණ ඇතුළුව උද්‍යානයේ භූතාභජ ලක්ෂණ 10000කට වඩා තියෙනවා. පෘථිවි පෘෂ්ඨයේ ඇති ඉරිතැලීම් සහ ඉරිතැලීම් හරහා ජලය සහ වාෂ්ප චලනයේ වීමෙන් මේ ලක්ෂණ නිර්මාණය වෙලා තියෙනවා. දැන් අපි මේ Yellowstone වල ජියෝතර්මල් ෆීචර්ස් ටිකක් තමයි බලන්න යන්නේ. Old Faithful සාමාන්‍ය සෑම මිනිත්තු 90කට වරක් පුපුරා යන මීටර 56ක් පමණ උසට ජලය විදින උද්‍යානයේ තියෙන වඩාත්ම කැපිපෙන ගීසයක තමයි මේ. Grand Prismatic Spring උද්‍යානයේ විශාලතම උණුදී උල්පත වන අතර ඒ විශ්කම්බේ මීටර 112ක් සහ බැක්ටීරියා සහ ඛනිජ ලවණ නිසා ඇතිව වර්ණ දේතුණක් විදියටත් මේ ස්ථානය බොහොම විශේෂයි. Mammoth Hot Spring පොළවෙන් එළියට ගලාගෙන යන උණු වතුරේ කැල්සියම් කාබනේට් තැන්පත් වීමෙන් සැදෙන ටෙරස් මාලාවක් තමයි මේ. Norris Geyser Basin Steamboat Geyser එහෙමත් නැත්නම් ලෝකේ උසම ගේයිසයක සහ Illinois Geyser ඒ කියන්නේ ලෝකේ විශාලතම අමිල ජල ගීසරේ වැනි විශේෂාංග සහිත වනෝද්‍යානය ඇති උණුසුම සහ වඩාත්ම ආම්ලික ගීස දෝණියක් විදිහට මේ ප්‍රදේශය හඳුන්වන්න පුළුවන්. Fountain Paint Pot විවිධ රටා සහ ජල මට්ටම් අනුව විවිධ වර්ණ සහ වයනය සමග බුබුලු ඇතිවන මඩපොකුණක් තමයි මේ. Yellowstone මෙත ඔයාගේ සංචාරයේ සැලසුම් කරන්නේ කොහොමද? Yellowstone කියන්නේ වසර පුරාම විවෘතව පවතින නමුත් සමහර ප්‍රදේශ වසාදමා හෝ සීමා වෙන්න පුළුවන් තැනක්. පීක් සීසන් එක ඒ කියන්නේ ජූනි මාසේ ඉඳලා සැප්තැම්බර් දක්වා බොහෝ අමුතන් උණුසුම් කාලගුණය සහ බහුල ක්‍රියාකාරකම් භුක්ති විඳින්න මෙතනට එනවා. සීත ඍතුවේදී ආශ්චර්යමත් බව සහ හුදකලාව අත්විඳින්න අඩු අමුතන් පැමිණෙන විට ඕෆ් සමය ඔක්තෝබර් මාසේ ඉඳලා මැයි මාසේ දක්වා දිව යනවා. Yellowstone වලට ඔයාගේ සංචාරයේ සැලසුම් කිරීම සඳහා ඔයා සලකා බලන ඕන කාරණා කිහිපයක්ම තියෙනවා. මුලින්ම කතා කරමු එහෙට යන්නේ කොහොමද කියලා.
ඔයාට බොස්මන් මොන්ටානා හෝ ජැක්සන් ඒ වගේම වයෝමින් වැනි වනෝද්‍යානයේ ආසන්නයේ තියෙන ගුවන් තොටුපළකට පියාසර කරන්න පුළුවන්. ඊට පස්සේ මෝටර් රථයක් කුලියට ගැනීමෙන් හෝ සෑම ගුවන් තොටුපළකම තියෙන උද්‍යාන ෂටල් එකකින් ඔයාට යෙලෝස්ටෝන් නැෂනල් පාර්ක් එකට යන්න පුළුවන්. වාහනයක යනවා නම් ඔයාට උද්‍යානයේ පිවිසුම් පහෙන් එකකට ධාවනය කරන්න පුළුවන්. රැඳී ඉන්න ඕන ස්ථාන. ඔයාට උද්‍යානය තුළ ලැබුම්හල් 9ක්, කඳුරු බිම් 12ක් හෝ පසු බිම් කඳුරු කීපයක් හොයාගන්න පුළුවන්. ඔයාට උද්‍යානයේ පිටත නගරවල හෝ නිවාඩු නිකේතනවලත් ඉන්න පුළුවන්. විශේෂයෙන්ම පීක් සීසන් එකේ ඔයා යනවා නම් කල්තියම ස්ථාන බුක් කරන්න ඔයාට සිද්ධ වෙනවා. යෙලෝස්ටෝන් ගිහින් අපිට මොනවද කරන්න පුළුවන්? ඔයාට යෙලෝස්ටෝන් වල කඳු නගින්න, බයිසිකල් පදින්න, මසුන් අල්ලන්න, ඒ වගේම බෝට්ටු පදින්න, ඒ වගේම වනජීවීන් නරඹන්න, එයාලව ෆොටෝ ගන්න වගේ බොහෝ වැඩ කරන්න පුළුවන්. ඔයාට උද්‍යානය ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා රේන්ජ් ප්‍රමුඛ වැඩසටහන්, මාර්ගෝපදේශ සංචාර හෝ අධ්‍යාපනික පාඨමාලා වලට සම්බන්ධ වෙන්න පුළුවන්. අරන් යන්න ඕන දේවල්. ඔයා යන කාලය සහ වාරය අනුව තමයි ඔයා ගෙනියන දේවල් තීරණය වෙන්නේ. සමහර අත්‍යවශ්‍ය දේවල් අතර සුවපහසු ඇඳුම්, පාවහන්, වැසියම්පන්න, හිරු ආවරණ සහ තොප්පිය, ඒ වගේම ජලය, කෙටි ආහාර, දුරදක්න, ඒ වගේම කැමරා සහ සිතියම්, ඒ වගේම මාර්ගෝපදේශ අරගෙන යන්න ඕනේ. ඉතින් ඒ වගේම විශේෂම අමතක කරන්න එපා ප්‍රථම ආධාර කට්ටලයක් ඔයා ළඟින්ම තියාගන්න ඕනේ. ඉතින් සබහාදාමට ආදරය කරන කුතුහලයෙන් දින ඕන කෙනෙක් යන්න හිනමවන තැනක් තමයි යෙලෝස්ටෝන් ජාතික වනෝද්‍යානය කියන්නේ. ඉතින් මේ වීඩියෝ එක අපි දැක්ක දේවල් S2ගෙන්ම බලන්න ඔයාලට වාසනාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් යෙලෝස්ටෝන් ජාතික වනෝද්‍යානය ඔයාගේ බකට් ලිස්ට් එකට අනිවාර්යයෙන්ම දාගන්න. යෙලෝස්ටෝන් ජාතික වනෝද්‍යානය කියන්නේ ඔයාගේ ජීවිත කාලය තුළ අවම වශයෙන් එක වරක්වත් ඔයා නරඹන්න ඕන තැනක්. ඒක ඔයාට සබහාදාම සමග සම්බන්ධ වෙන්න, එහි ඉතිහාසය සහ සංස්කෘතිය හොයාගෙන යන්න සහ විනෝදයේ ඒ වගේම ත්‍රාසජනක ෆීලිං එකක් ගන්න අවස්ථාවක් ලබා දෙනවා. ඔයා එක දවසකට හෝ සතියකට හිගියත් යෙලෝස්ටෝන් වල ඔයා විශ්මයටපත් කරන්න සහ ප්‍රබෝධමත් කරන්න පුළුවන් විදිහේ ගොඩක් දේවල් පිරීපවතිනවා. ඉතින් මේත් එක්කම අපි අපේ වීඩියෝ එකේ අවසානයට එනවා. යෙලෝස්ටෝන් ජාතික වනෝද්‍යානය ගැන ඔයාගේ අදහස මොකක්ද? ඔයා මෙහි යන්න කැමතිද? ඔයාගේ අදහස අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම මතක තියාගන්න subscribe කරලා bell icon එකක් ගැහුවොත් මගේ වීඩියෝ බලන මුල්ම පිරිස අතරට ඔයාලට එකතු වෙන්න පුළුවන්. ඉතින් මේ මතක් කිරීමත් එක්ක නැවත බහමුණ බලාපොරොත්තු වෙන් අදර මම ඔබෙන් සමු ගන්නවා. ඔබ සැමට සුබම සුබ දවසක්.